භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වෝහාර විපක්ඛම් වික්ඛවේ සංඤං වදාමි යතා යතානං සංජානාති තතා තතා වෝහරති एवं सन्नी अहो सिंति अयं उच्यति भिक्खवे संज्ञानं विपाकोति सद्दाबुद्धि संपन्न पिन्नत्नि सम्मा सम्बुद्धरजानन वहन्से देशना करपु धर्मयट अनुव अपे जीवितय इता निवरदिव सकस् करगत युतु तियेनवा मे जीवितय सकस् करगेन ससर जीवितय सुपत् करगेन उतुम निवनिं सनसेनवा किन अधिष्ठानय प्रार्थनाव अपि ऐति करगत युतु तियेनवा ඉතින් මේ අනුව යමින් අපි අපේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ ඒ සඳහා ඉතා තියුණු නුවණක් ලබා ගැනීම සඳහා පරියාය ධර්මයක් විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පරියාය ධර්මයක් විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිබ්බේධික පරියාය පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ දිනවල ඒක බොහොම වටින දෙයක් බව මේ පින්වන්තයයට දැන් තේරෙනවා ඇති විශේෂයෙන් අපි ප්‍රේත වස්තු විමාන වස්තු පිළිබඳව පසුගිය වසරේ අවසාන භාගයේදී බොහෝ සාකච්ඡා කළා එතකොට එහි සසර ජීවිතයේ තියෙන ආදීනව ඉතාම තදින් හිතට දැනුණා ඒත් එක්ක අපි සාමාන්‍ය වශයෙන් කළ යුතු දේවල් සාකච්ඡා කරමින් ඉඳලා දැන් මේ ගැඹුරු ඉතා ගැඹුරෙන් ඉතා සියුම්ම තියුණු නුවණක් ඇති කර ගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කරන්නේ ඒ සාකච්ඡා කිරීම අපේ ජීවිතවලට ඉතාම ඉහළ වටිනාකමක් ලැබෙනවා මොකද අර ආදීනමයත් එක්ක මේ කරන්න ඕන දේ ගැන ප්‍රේත වස්තුවේ තිබ්බ කතාංග අපි දින ගාණක් තිස්සේ අපේ මානසිකාරයට යොදාගත්තා ඒවත් එක්ක ඇතිවෙච්ච ඒ කම්පනයක් තියෙනවා නම් සංවේගයක් තියෙනවා නම් ඒ සඳහා කළ යුතු දේ තමයි ඒ සඳහා කළ යුතු දේ තමයි මෙන්න මේ කියන ආකාරයේ තියුණු අවබෝධයක් ජීවිතය ගැන ඇති කර ගැනීම ඒකට තමයි අපි මේ උත්සාහ ගනිමින් ඉන්නේ ඉතින් ඒ උත්සාහය අපේ පැත්තෙන් අපි සකස් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළයි නිර්මාණය කරන්නේ අද දවසේ අපි කතා කරන්නේ සංඥාව ගැන තුන්වෙනි කාරණාව නිබ්බේධික සූත්‍රයේ කාරණා හයක් තියෙනවා හයෙන් තුන්වෙනි කාරණාව තමයි සංඥාව කියලා කියන්නේ එතකොට අපි කතා කරා කාමයන් ගැන කතා කරා වේදනා ගැන කතා කරා සංඥා ගැන කතා කරන්නේ දැන් අද දවසේ තව තියෙනවා අපිට ආශ්‍රව ගැන කතා කරන්න තියෙනවා කර්මය ගැන කතා කරන්න තියෙනවා සහ අවසාන එක දුක්ඛය ගැන ඉතින් මේ පිළිබඳව හය ආකාරයක් කතා කරන්න තියෙනවා පළවෙනි එක ඒ ඵලය දෙවෙනි එක ඒකට හේතුව තුන්වෙනි එක එහි විවිධත්වය හරිද තුන්වෙනි එක එහි විවිධත්වය හැමදාම වේමත්තතා කියලා සඳහන් කරේ හතරවෙනි එක එහි විපාක පස්වෙනි එක එහි නැති කිරීම හයවෙනි එක ඒක නැති කිරීමේ මාර්ගය ඒතර කාරණා 36ක් කතා කරන්න තියෙනවා විහිදිලා බලපුවාම එක මේ සූත්‍රය තුල කාරණා 36ක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා ඒව ගැන තියුණු නුවණක් ඇති කරගන්න ඕනේ මේ ක්‍රියාවලීන් ඇත්තටම මේ කාරණාවන් කියලා කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන ක්‍රියාවලීන් වගේක් ඉතින් ඒ වාගේ ඇත්ත తත්වයේ තේරුම් ගත්තාම අපිට අපේ ජීවිතය නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන යම් ප්‍රබල අදහසක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා යම් ප්‍රබල අදහසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා ඉතින් ඒ ගැන නැවත 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 හිතනද නැවත නැවත හිතලා මේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයාස පයා ගන්නට ඕනේ. හොඳයි. දැන් බලමු සංඥාවල් ගැන මෙතන අපිට වැදගත් ඉතා වැදගත් මහා කම්පනයක් ඇති වෙන සංවේගයක් ඇති වෙන කාරණාවල් වගේක් ඇති වෙනවා සංඥාව ගැන කතා කරන්න ගියාම ඉතින් මොකද්ද කියලා බලමු. පළවෙනියෙන්ම මොකක්ද මේ සංඥා සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම එතකොට හඳුනා ගැනීම කොටස් 6කට බෙදෙනවා රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස
සංඥා සහ රස සංඥා පොට්ටබ්බ සංඥා සහ ධම්ම සංඥා කියලා. එතකොට මේ තමයි එක ක්‍රියාවලියක්. ඇත්තටම මේ උපකරණ හයක් හයි කරලා අපේ මේ යම් කිසි එක තැනකට උපකරණ හයම එකතු වෙලා වැඩක් කරනවා වගේ අපේ කාමය කියන එක වෙනම සිද්ධ වෙන ක්‍රියාවලියක්. එතකොට වේදනා කියන එක වෙනමම කාරණාවක් කාරණාවල් හේතු වෙලා සිද්ධ වෙන ක්‍රියාවලියක්. සංඥාත් එහෙමයි. එතකොට සංකාර විඥානය ඔක්කොමත් එහෙමයි. ඒ වගේ මෙතෙන්ට මෙතනදී එකතු වෙලා තියෙන ආශ්‍රව කර්ම සහ දුක්ඛ කියන ඒවත් එහෙම වෙන වෙනම ක්‍රියාවලීන් මෙතන සිද්ධ වෙන මෙතන මේ ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙන නොයෙකුත් ක්‍රියාවලීන් තමයි මේවා. එතකොට ඒ ක්‍රියාවලීන් වල තියෙන ඒ ස්වභාවයන් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ සංඥාවල තියෙන ස්වභාවය තමයි රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා තමයි මේ සංඥා ටික හඳුනා ගැනීම සිද්ධ කරන් තියෙන්නේ. එතකොට අනිත් කාරණාවත් එක්කම අපි ගමු. මේකට හේතුව වෙන්නේ නිධාන සම්භවය වෙන්නේ ස්පර්ශයමයි. එතකොට සංඥාවල් කියවම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා වෙන් වෙනවා. ඒවට නිධානය වෙන්නේ හේතුව වෙන්නේ ස්පර්ශයමයි. ඊළඟට අපි යමු වේමත්තතා කියන තැනට. වේමත්තතා කියවම එතන සඳහන් කරලා තියෙනවා මේ විවිධත්වය කොහොමද සංඥා විවිධත්වය කියලා. කියන්නේ අඤ්ඤා භික්ඛවේ සංඥා රූපේසු, අඤ්ඤා භික්ඛවේ සංඥා සද්දේසු, අඤ්ඤා සංඥා ගන්ධේසු, අඤ්ඤා සංඥා රසේසු, අඤ්ඤා සංඥා පොට්ටබ්බේසු, අඤ්ඤා සංඥා ධම්මේසු කියලා මෙන්න මේ වේමත්තතාවය දේශනා කරලා තියෙනවා. මේ විවිධත්වයත් එන්නේ රූප සංඥාව එකක්, ශබ්ද සංඥාව තව එකක්, ඒ දෙක වෙනස්. ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා සහ ධම්ම සංඥා කියන ඒවා එකිනෙක වෙනස් වෙච්ච විවිධත්වයක් තියෙන සංඥාවන් කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක පැහැදිලි සඳහන් කරලා තියෙන හින්දම නෙවෙයි අපිට ඒක හොඳට තේරෙන්න ඕනේ. අපේ ජීවිතය දිහා හැරිලා බලද්දී අපිට හොඳට වැටහෙනවා මේ සංඥාව කියන එක ඒ වගේ මේ විවිධත්වයක් තියෙන එකක්. මොකද රූප පැත්තෙන් අපි හඳුනාගත්ත දෙයක් ශබ්ද පැත්තෙන් හඳුනා ගන්න බෑ. ශබ්දයෙන් හඳුනාගන්නේ අපි සම්මතයේ ඇති කරගත්ත වස්තුවක් වෙන්න පුළුවන්. නමුත් රූපයක් විදිහට අපි යමක් හඳුනාගන්නේ ඒක මං කියන්නේ අපි හිතමුකෝ බෝලයක් කියලා. අපි හිතමු ඒක මොකක් හරි රබර් බෝලයක් කියලා. රබර් බෝලය කියන එක කවදාක්වත් ශබ්දයෙන් හඳුනාගත්තට අපි හිතමුකෝ උත්පත්ති ජාති අන්ධ කෙනෙක් ඉන්නවා කියලා. එතකොට එයාට රූපයෙන් කවදාක්වත් අපි හිතමු එයාට හදිසියේවත් මේ ඇස් පෑදුනා කියලා. ඒත් එයාට රබර් බෝලය හඳුනා ගන්න බෑ. අපි කිව්වොත් පෙන්වුවත් හඳුනා ගන්න බෑ මේක රබර් බෝලයක් කියලා. ඒක ගැන ව්‍යවහාර මාත්‍රයෙන්ම හඳුනාගත යුතු වෙනවා දැකලා. ඉතින් ඒකෙහිඳ රූප වශයෙන් දැකලා තියෙන්න ඕනේ, දැකලා හඳුනාගෙන තියෙන්න ඕනේ. ඒ හඳුනාගත් එකමයි නැවත හඳුනාගත් ආකාරයටමයි සංඥා ගණයට යන්නේ. එතකොට ශබ්දත් එහෙමයි, ගන්ධත් එහෙමයි, රසත් එහෙමයි, ස්පර්ශත් එහෙමයි, ආදරය වගේ දේවලුත් එහෙමයි. අපි හඳුනා ගන්න ආකාරයක් තියෙනවද යම් විදිහකින්? අන්නේ හඳුනා ගන්න ආකාරයටමයි ඒක එතනින් එහාටත් ක්‍රියාත්මක භාවයට යන්නේ කියන එක අපි ඉතා හොඳින් දැනගෙන තමයි කටයුතු කරන්න ඕනේ. ඉතා හොඳින් දැනගෙන. ඉතින් ඒක හැම පැත්තකින්ම අපි තේරුම් ගන්න ඕන දෙයක්. රූප සංඥාව කියන්නේ වෙනම එකක්, ශබ්ද සංඥාව කියන්නේ වෙනම එකක්, ගන්ධ සංඥාව කියන්නේ ඊටත් වෙනස් එකක්, රස සංඥාව කියන්නේ ඊටත් වෙනස් එකක්. මේ විදිහට දිගින් දිගට මේ වෙනස්කම් තියාගෙනයි අපි මේ එන්නේ මේ තේරුම් ගන්න ඕනේ එක. ඒක තමයි වේමත්තතාවය කියලා කියන්නේ. ඒවා වෙනස් 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 සංඥා. ඒතර සංඥා කියන්නේ හඳුනා ගැනීම කියන එක. දැන් බලන්න ඇහැට මම රූපයක් දැකලා තියෙනවා යම් කිසි දවසක. ඒ දැකලා තියෙන රූපය ඒක මං අහගන්නවා හැර මේ මොකද්ද කියලා. ඒ අහගත්තේ නැතත් මට යම් කිසි අදහසක් එනවා මෙන්න මේක තමයි මේක කියලා. ඉතින් එන්න ඒ එන අදහස අනුව තමයි
ඊළඟ දවසේ මම ඒක දකින්නකොට හඳුනා ගන්නවා අඩුම ගානේ එදා දැක්ක දෙන්නේ මේ කිසි කෙනෙක්ගෙන් අහගන්න දෙයක් තිබුණේ නැහැ නමුත් මම හඳුනා ගන්නවා එදා දැක්ක දෙන්නේ මේ ඒකට අදාළ මොනවා හරි සිද්ධියක් එදා දවසේ වුණා නම් ඒකට අදාළව මොනවා හරි දෙයක් වුණා නම් ඒකත් ඒ සමග මතක් වෙනවා එදා අහපු දෙන්නේ මේ කියලා හඳුනා ගන්නවා ඒකට අදාළව සිද්ධියක් වුණා කියන්නේ ඒකේ නම කවුරු හරි කියනවා එදා ඔයා අහපු දෙේ නම මෙන්න මේක එදා ඔයා දැක්ක දෙේ නම මෙන්න මේක හා ඊට පස්සේ දැක්ක දේ නැවත දකින්නකොට අර නමත් එක්කම මතක් වෙනවා හරිද අපි හිතමුකෝ කවුරු හරි මහත්යෙක් ඉන්නවා අපි හිතමු මොකක් හරි නමක් තියෙන මහත්යෙක් ඉන්නවා ඉතින් ඒ මත ඒ තැනත්තාව දැක්කහම මගේ මතකයේ හිටන ඒ රූපය ඒකත් එක්ක එයාගේ නම කියන શબ્දයක් කියනවා මට මෙන්න මෙයාගේ නම මෙන්න මේක කියලා එතකොට ඒ නමත් එක්කම අර රූපය දකින්නකොට නමත් එක්කම මතක් වෙනවා නම ඇහෙනකොට රූපේ මතක් වෙනවා රූපේ දකින්නකොට නමත් එක්කම මතක් වෙනවා නම ඇහෙනකොට රූපේ මතක් වෙනවා මේ විදිහට ඒ හඳුනා ගන්න ස්වභාවය රූප වශයෙන් හඳුනා ගැනීම වෙනම එකක් ශබ්ද වශයෙන් හඳුනා ගැනීම ඊටත් වැඩිය වෙනස් එකක් ගන්ධ වශයෙන් හඳුනා ගැනීම ඊටත් වැඩිය වෙනස් එකක් රස වශයෙන් හඳුනා ගැනීම ඊටත් අර ඔක්කොටම වැඩිය වෙනස් එකක් ස්පර්ශ වශයෙන් හඳුනා ගැනීම අරයින් අන්නේ වූ දෙයක් කලින් ඒවායින් එතකොට ධම්ම වශයෙන් හඳුනා ගැනීම ඊට පැරි වෙනස් දෙයක් කියන එක තේරුම් ගන්න ඕනේ මේ ඉන්ද්‍රියන් ඔක තේරුම් ගන්න ලේසි මේ ඉන්ද්‍රියන් මාරු වුණොත් හඳුනා ගන්න බෑ කවදාහක්වත් ඇහෙන් හඳුනාගත් දෙයක් කනෙන් හඳුනා ගන්න බෑ කනෙන් හඳුනාගත් දෙයක් නාසයෙන් හඳුනා ගන්න බෑ ඒ කියන්නේ ඒවට ආවේනික වෙනත් වෙනත් ක්‍රමවේදයන් හයක් තමයි අපිට යමක් හඳුනා ගන්න සංඥා වශයෙන් සකස් වීම සඳහා තියෙන්නේ ඉතින් මේක අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ තේරුම් අරගෙන ජීවිතය ඉතා නිවැරදි කරගන්න අපි කළ හැකි හැම දෙයක්ම සිද්ධ කරන්න ඕනේ පින්වත්නි කළ හැකි හැම දෙයක්ම සිද්ධ කරන්න ඕනේ ඉතින් ඒක තමයි අපේ පැත්තෙන් අපි හැම වෙලාවකම වගේ බල බල සිද්ධ කරගන්න ඕන දේ තමයි ඒක ඉතින් කොහොමද කියලා බලන්න ජීවිතේ කොයි විදිහකින් හරි අපි අපේ ජීවිතය සකස් කරගත යුතුද තියෙනවා ඒකින්ද මේ සංඥාවල් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති වෙන්න ඕනේ මගේ ළඟ මට අයිතියක් නැතුව අතීතය හේතු වෙලා මෙහෙ එන එකක් තමයි ඒක අතීතය හේතු වෙලා මෙහෙ එන එකක් තමයි ඒක ඉතින් මේකේ තියෙන නරකම පැත්තක් තියෙනවා සංඥාවේ අන්න ඒක තේරුම් ගන්න නම් අපි බලන්න ඕනේ කොයි විදිහටද මේ සංඥාවේ විපාකයන් ගැන සඳහන් කරලා තියෙන්නේ කියන එක ගැන විපාකයන් ගැන සඳහන් කරලා තියෙන්නේ ව්‍යවහාර වේපක්කම් වික්කවේ සංඥා වදාමි ව්‍යවහාරයම සංඥාවයි කියලා දේශනා කරනවා කියලා යතා යතානම් සංජානාති කුමන හෝ ආකාරයකින් යමක් හඳුනා ගන්නවද තථා තථා වහරති ඒ හඳුනා ගන්න ආකාරයම ව්‍යවහාරයට යනවා කියන එකයි ඒකම සංඥාව වෙනවා එවං සංඥා අහෝසින්ති ඒකම වෙනවා ඉතින් ඒ හඳුනා ගන්න ආකාරයම ව්‍යවහාරයට යනවා කියන එකයි මේකේ තේරුම යම්කිසි කෙනෙක් යම් යම් ආකාරයට යමක් හඳුනා ගැනීමමයි සංඥාව කියලා කියන්නේ ඉතින් ඒ හඳුනා ගන්න ආකාරයක් තියෙනවාද ඒකම ඒ සංඥාව විදිහට ව්‍යවහාරයට යනවා ඔන්න ඔතන තමයි මේ සංසාරගත බරපතල ගැටලුව තියෙන්නේ හරිද සංසාරගත බරපතලම ගැටලුව තියෙන්නේ ඔන්න ඔතනයි අපේ පින්වත්නි ඒක තමයි අපි තේරුම් ගත යුතු තියෙන්නේ ඇයි මං කියන්නේ බරපතලම ගැටලුව කියලා අපේ ජීවිතේ අපි යම් දෙයක් කොයි විදිහකින් හරි හඳුනා ගත්තද ඒ හඳුනා ගන්න දේවල් ඉතාමත්ම මේ වැරදියට අපි හඳුනා ගත්තොත් යම් හේකින් ඒ විදිහටමයි ඉදිරියේදී සංඥාව එන්නේ ඕක මේ අපේ වැඩක් නෙවෙයි ඒක අපේ අපිට තියෙන දෝෂයක් අපේ උපකරණයේ තියෙන එක්තරා දෝෂයක් ඒකින්ද ඒ එතන අපිට හදන්න වෙනවා කියන එක ගැන විවාදයෙන් තොරයි ඕක හරියට ඕක තේරුම් ගන්නවා නම් එතන අපිට හදන්න වෙනවා කියන එක ගැන ආයේ විවාද කරන්න දෙයක් නැහැ මොකක්ද තේරුම් ගත යුතු තියෙන්නේ මේ අපිට සකස් වෙලා තියෙන වේදනාව හෝ වේවා රූපය හෝ වේවා වෙනත් යම් දෙයක් හෝ වේවා මොනවා හරි දෙයක් හින්දා අපි යම් දෙයක් හඳුනාගෙන තියෙනවා දැන් වේදනාවම කියලා කියනකොට වේදනාව හඳුනාගෙන තියෙන ආකාරයට තමයි ඒ වගේ වේදනාවක් කෙනෙකුට ඊළඟ සැරේ හඳුනාගන්නේ
එතකොට සංඥාව කියලා කියන්නේ මේ වගේ මහා භයානක දෙයක් බව තේරුණාද කියලා මං අහන්න ඕනේ. මේ කාරණාවත් එක්ක අපිට ඒක හොඳට තේරෙන්න ඕන. මම මොනවා හරි දෙයක් හඳුනා ගන්නවා නම් මම මොනවා හරි හෝ දෙයක් හඳුනා ගන්නවා නම් වැරදි වැටහීමක් ඇතුව ඒ හඳුනා ගන්න දෙය පැහැදිලිවම ඒ විදිහටම විවහාරයට යනවා. හරිද? එතකොට මම මෙහෙම හිතන්නකෝ, ඔක තේරුම් ගන්න ලේසි මෙහෙම හිත බලන්න. අර අපි කලින් ගන්න උදාහරණේ තියෙනවා, නරක මිනිහෙක් ඉන්නවා, එයා හරි හොඳයි කියලා මං හඳුනාගෙන තියෙනවා. මට තේරිලා තියෙන්නේ මං හඳුනාගෙන තියෙන්නේ එයා හරි හොඳයි කියලා. එතකොට එයා හරි නරක කෙනෙක්. දැන් මං හඳුනාගත්ත විදිහට තමයි ඊට පස්සේ එයා ගැන මට හැම වෙලේම අදහස එන්නේ මොකක්ද? එයා හොඳයි, එයා හොඳයි, හොඳයි, හොඳයි කියලා තමයි අන්න බලන්න හඳුනාගත්ත එක භාවිතයට යනවා. හඳුනාගත්ත එකමයි භාවිතයට යන්නේ, එයා හොඳයි හොඳයි කියලාමයි එතකොට අදහසක් එන්නේ. එතකොට අන්න ඒ එන අදහසින් දා මම ඒ හඳුනා ගැනීම નિවරදි කර ගන්න තුරු රැවටෙනවා පින්නත් නේ. ඒතර පංචපාදානස්කන්ධය ගැනත් එහෙමයි. පංචපාදානස්කන්ධය සුඛයි, සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා හඳුනාගෙන තියෙන්නේ. අන්න ඒ හඳුනාගෙන තියෙන ආකාරයටම තමයි ඒ ව්‍යවහාරයටමයි මේක යවෙන්නේ කියන එකයි මේ කලින් අපි සඳහන් කරේ. ඒ ව්‍යවහාරයටමයි යවෙන්නේ මේ හඳුනාගෙන තියෙන දේ. එතකොට අපිට තේරුම් ගන්න වෙලාවකට බොහොම අපහසු වෙනවා මේ සමහර දේවල් අපි දැනගත්තත් ඒ සංඥාව වැරදි කියලා ඒක හිත පිළිගන්න කැමති නැති ස්වභාවයකුත් තියෙනවා. ඒකින්ද මේ විපාකය ගැන තවදුරටත් අපි හොඳින් බලන්න මේක තේරුම් ගන්න ඕන. සංසාරගතව කොහොමද මේක දරුණු විපාකයක් බවට පත් වෙලා තියෙනවා විතරක් නෙවෙයි, සංසාරගතව කොහොමද අපි මේක හරියට හඳුනාගන්නේ මේ සංසාරගත දුක්ඛස්කන්ධයන් නැති කර ගැනීම සඳහා කියලා අපි ලොකු අවධානයකට යොමු කරවන්න ඕනේ. මේ ක්‍රියාන්විතය ලොකු අවධානයකට යොමු කරවන්න ඕනේ. එතකොට දැන් මේ සංසිද්ධියත් එක්ක අපි තේරුම් ගන්න ඕන දේ මොකක්ද? සංසිද්ධිය සංඥාවේහි විපාකය තමයි. යම් යම් විදිහකට යමක් හඳුනා ගන්නවාද ඒ ආකාරයෙන්ම විවහාරයට යනවා. ඒ ආකාරයටමයි නැවත නැවත ඒ හඳුනා ගන්න යම් විවහාරයක් හේතුවෙන් අපි භාවිතා කරන යමක් හේතුවෙන් යමක් හඳුනා ගන්නවාද ඒ හඳුනා ගන්න ආකාරයටම තමයි මේක ඊට පස්සේ ඒක විවහාරයට යන්නේ. යථා යථානං සංජානාති තථා තථා වෝහරති එවං සංඤී අහොසින්ති. ඒ විදිහට සංඥාව සිද්ධ වෙන්නේ. ඉතින් එහෙමනම් මෙතන තියෙන භයානකකම තමයි අපි හඳුනා ගන්න ඕන හොඳට. ඒක හඳුනා ගත්තහම තමයි අපිට සංසාරික ජීවිතය පිළිබඳව තියෙන බය උපදව ගන්න පුළුවන් වෙන්නේ මේ භයානකම තේරුම් ගත්තාම. අනිත් එක හැමදාම වෙච්ච දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේක දැනට වෙමින් තියෙන දේ තේරුම් ගන්න පුළුවන්කමකුත් ඇති වෙනවා. ලොකු අවදානමක් තියෙන බව සසර සිද්ධ වෙන අවනඩුව මේක තමයි. අවනඩුව මේක තමයි. ඉතින් ඒක බලමු අපි තව ටිකක් ඒක තේරුම් ගමු. ඒ කියන්නේ අපේ පින්වත්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙච්ච කාලෙක තමයි මිනිසුන්ගේ මේ වැරදි හඳුනා ගැනීම වෙනුවට නිවැරදි හඳුනා ගැනීම සකස් වෙන්නේ. මොකක්ද මේ කතාව? ඒ කියන්නේ දැන් මම මෙහෙම කියන්න, සුඛෙහි දුක්ඛ සංඥාවල් තියෙනවා, දුක්ඛෙහි සුඛ සංඥාවල් තියෙනවා. දෙපැත්තම මාරු වෙන ලවල් තියෙනවා. නියම සැපය දුකක් විදිහට හඳුනනවා. දුක සැපක් වෙනවා. පංච උපාදානස්කන්ධය පැහැදිලිව දුකක්. හැබැයි මනුෂ්‍ය సంతානේ ඒක හඳුනාගන්නේ ඒ සැපක් විදිහට. ඉතින් ඒ විදිහට හඳුනාගන්නේ අත්දැකීමෙන්. විවහාරයෙන්මයි හඳුනාගන්නේ. මොකද බලනවා මේ එක එක දේවල් අත්හදාවනකොට සැප උපදිනවා. සැප උපදින්නේ ප්‍රශ්නේ තියෙන්නේ සැප උපදින්නේ වැරදි අවබෝධයෙන් හින්දා. වැරදි අවබෝධයේ හින්දා සැප උපදින්න තියෙන අවස්ථා ඕනේ තරම් වැඩි. මම බොහෝ වශයෙන් කියලා තියෙන උදාහරණයක් තියෙන්නේ මේ රත්තරන් මාලයක් වෙනස් වෙන්නේ බොහොම මේ ඒ සත්‍යය පවත්ත ගන්නවා. නැවත නැවත ඒ විදිහටම හැදෙනවා. ඇත්තම කතා කරනවා නම් ඒ රූප කලාප වෙනුවට
අලුතෙන් රූප කලාප හට ගන්නකොට ඒ પરම්පරා ලක්ෂණ සහිතව හට ගන්න හින්දා අපිට සම්මතයේ රත්තරන් මාලය වෙනස් වෙන්නේ බොහොම හිමි. ඉමිටේෂන් මාලයක් ඒ වගේම ලස්සනට තියෙනවා තිබුණට ඒක වේගෙන් වෙනස් ආකාරයකට පත් වෙනවා. සම්මතයේ තියෙන ආකාරය වෙනස් වෙද පත් වෙනවා. ඉතින් අපිට රත්තරන් මාලයක් තෑගි හම්බුනොත් අපි බොහොම සතුටු වෙනවා හේතුව රත්තරන් හින්දා. හේතුව රත්තරන් මාලය හින්දා ඒක වෙනස් වෙන්නේ නැති හින්දා ඉක්මනකට ඉක්මනට වෙනස් වෙන ස්වභාවයේ නැති හින්දා ඒ පේන තියෙන දේ පැහැදිලිවම අපි ඒක ගැන සතුටු වෙනවා. එතකොට රත්තරන් හින්දා තමයි සතුටු වෙන්නේ. හරිද? එතකොට දැන් ඉමිටේෂන් මාලයකට රත්තරන් කියලා රැවටුනහම සතුටක් එනවා. ඉමිටේෂන් මාලය රත්තරන් කියලා රැවටෙනවා. දැන් මේක ඉමිටේෂන් කියලා නොදන්න හින්දා බාල ලෝහයෙන් හැදිච්ච මේක ඒ බාල ලෝහයෙන් හැදිච්ච එකක් කියලා නොදන්නාකම හින්දා මම ඒකට රැවටිලා ඒක රත්තරන් කියලා හිතනවා. දැන් ඔන්න බලන්න මොකක්ද එතනින් එහාට සිද්ධ වෙන දේ කියලා මේක අපි කියලා තියෙන ඕන තරම්. නමුත් වෙන්නේ ඒ හඳුනාගත්තේ වැරදි හඳුනා ගැනීම මගේ කවුරු හරි මගේ භාවිතයේ හින්දා කවුරු හරි මට කිව්වා මේක රත්තරන් හරි නැත්නම් මගේ අතීත භාවිතයේ හින්දා මේක කොහොම හරි වෙලා මං යම් විදියකින් හඳුනාගත්තා එක්තරා ආකාරයකට මම ඒක හඳුනාගත්තා. දැන් එතන ඉඳන් මට සංඥා නැවත නැවත එන්නේ යතා යතානං සංජානාති තතා තතාවෝ හරති. එතන ඉඳලා මට සංඥාවල් එන්නේ අර ඉමිටේෂන් මාලය රත්තරන් මාලයක් කියලාමයි. ආය මේක කවුරු හරි නිවැරදි කරන තුරු ඒකමයි එන්නේ. එක මොන හරි හේතුවක් උඩ මේක දැනගන්න තුරු ඒකමයි. ඉතින් මම ඒක පරිස්සම් කරනවා හොරු ගණී කියලා බයේ ඉන්නවා ඒ වගේ ඒක පැලදගෙන රත්තරන් කියලා හිතාගෙන ආඩම්බරයෙන් යනවා. ඉතින් ඒ වගේ වැරදීම් හින්දා වැරදි සංඥාවක් හින්දා ඒකම නැවත 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 හට ගන්නවා. දැන් මේක නිවැරදි කරේ නැත්නම් ජීවිත කාලෙටම මං හිතාගෙන ඉන්නේ අරක අපි තමයි ජීවිත කාලෙම කෙටි වුණා කියලා කොහොම හරි මොනවා හරි හේතුවක් උඩ ඒක දැනගන්න තුරු ජීවිත කාලෙටම මම ඉන්නේ ඒක රත්තරන් කියලා හිතාගෙන. හරිද? දැන් එතකොට බලමු අපි මේකේ தত্ত্বය මෙහෙමනම් මේ ලෝකයේ හැම දෙයක්ම ඔය වගේමයි. ඒ කියන්නේ නොදන්නාකම හින්දා වැරදි සංඥා ඇති වෙනවා. ඒ මදිවට ඒ සංඥා පිට සංඥාත් ඇති වෙනවා. දැන් මේකද දැන් හඳුනාගත්ත රත්තරන් කියන එක විතරක් නෙවෙයි රත්තරන් කියලා හඳුනාගත්ත හින්දා ඒක දකින්නකොටම සතුටකුත් ඇති වෙනවා. ඇලීමකුත් ඇති වෙනවා. ග්‍රහණය වීමකුත් ඇති වෙනවා. මේ වගේ වැරදි හඳුනා ගැනීම හින්දා සිද්ධි ගොඩක් සිද්ධ වෙනවා. වැරදි හඳුනා ගැනීම හින්දා සිද්ධි ගොඩක් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි පංච උපාදානස්කන්ධයත් වැරදි හඳුනා ගැනීම සිද්ධ වෙනකොට ඒකත් එක පංච උපාදානස්කන්ධයේ සතුට ඇති වෙනවා. අන්න එතකොට දුක් ඇති විය යුතු දුක් සංඥා ඒක දැක්කහම දුක් සංඥාවක් ඇති විය යුතු තැන සුඛ සංඥාවක් ඇති වෙනවා. ඒක දැක්කහම අතහැරීමේ සංඥාවක් ඇති විය යුතු තැන අල්ලා ගැනීමේ ඒ කියන්නේ නොඇලීමේ සංඥාවක් ඇති විය යුතු තැන අතහැරීමේ සංඥාවක් ඇලීමේ සංඥාවක් ඇති වෙනවා. නොඇලීමේ සංඥාවක් ඇති විය යුතු තැන ඇලීමේ සංඥාවක් ඇති වෙනවා. කලකිරීමේ සංඥාවක් ඇති විය යුතු තැන කලකිරින්නේ නැහැ අල්ලා ගැනීමේ සංඥාවක් ඇති වෙනවා. ඉතින් මේ වගේ වැරදි එක සංඥාවක් හේතුවෙන් සංඥා මාලාවක් ඇති වෙනවා. අන්තිමට ලෝකයේ ඇත්ත తත්වය තේරුම් ගන්න බැරුව වැරදි සංඥාවල අපිව හිර වෙනවා. මේ සංඥාව කියන්නේ අපේ ළඟ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් වෙනවා. ඒතර අපේ ළඟ ක්‍රියාත්මක වෙන එක්තරා උපකරණයක් වගේ හරියට නිකන් සංවේදක පහක් හයි කරලා තියෙන උපකරණයක් වගේ අපේ ජීවිතය හයක් ඇහැ කන නාසය දිව ශරීරය මනස. එතකොට මේ වගේ මේ වැරදීම් සිද්ධ වෙනකොට ඒවා වැරදි විදිහට හඳුනා ගන්නකොට හැම පැත්තකින්ම ඒ විදිහටමයි නැවත 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 හඳුනන්නේ. යන්න පැත්තට යනවා මේක හරියට නිකන් හුලඟේ යන කොළයක් හුලංගගෙන එන පැත්තට යනවා වගේ තල්ලු වෙච්ච පැත්තට අපේ ජීවිතය අවබෝධය තල්ලු වෙච්ච පැත්තට යනවා. ඒකින්ද මොකද වෙන්නේ? ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරසාවාච සම්ප්‍රප්පලාවප කියන කර්මපතයන් සිද්ධ කරන එක අපහසු නෑ. පහසුයි.
ඇයි වර්ධියටයි හඳුනා ගන්න ඔක්කොම මේ වගේ තරහකාරයා මේ අස්සයා මරලා දාන්න ඕනේ මෙයාව මෙයා මේ ජාතියේ මෙහෙමයි මෙහෙමයි මේ මගේ අහවල් වස්තු ඔය විදිහට වැරදි සංඥාවල් නිසා වෙන් මගේ කියලා රැකගැනීමේ උවමනාවල් බොහෝ වශයෙන් සිද්ධ වෙන හින්දා ඇති වෙන හින්දා රැකගැනීමේ අවශ්‍යතාවෙන් මසුරුකම ඇති වෙනවා මසුරුකම ඇති වෙන්නේ නොදන්නකම හින්දා එහෙම මසුරුකම් ඇති වෙනවා රැකගැනීමේ අවශ්‍යතාවය ඇති වෙනවා රැකගැනීම සඳහා දඬු මුගුරු භාවිත කරන ස්වරූපයකට එනවා ඉතින් මේ ඔක්කොම ගත්තහම අතිවිශාල ගැටලුකාරී තත්ත්වයක් අතිවිශාල ගැටලුකාරී තත්ත්වයක් ඒ ඉතින් ඒවාට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිවැරදි වැඩපිළිවෙල අපි සකස් කරගන්නම ඕනේ සංඥාව නිවැරදි කරගන්න. ඉතින් ඒක තමයි බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ගිරිමාන් සූත්‍රය ගත්ත සම්පූර්ණ සංඥා සූත්‍රයක් ඒක. හරි අනිත්‍ය සංඥා, අනත්ත්‍ය සංඥා, අසුභ සංඥා, අදීනව සංඥා, ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබේධ සංඥා, සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. එහෙනම් මේ ඔක්කොම සංඥා නිවැරදි කරන වැඩපිළිවෙලක් ඒක තියෙනවා. හරි ඉතින් එහෙම ඇහැගණනාසය දිව ශරීරය මනස කියන ඒවා භාවිතා කරලා අරමුණු ගන්නකොට එහි සැබෑ ස්වરૂපයේ සංඥාවල් ආවොත් අපි ටික 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 නිවෙනවා. වැරදි ස්වરૂපයේ සංඥාවල්ත් අපි එන්න අවුලෙන් අවුලටපත් වෙනවා. හරි එන්න එතෙන්දී තමයි අපිට මේකේ තියෙන වටිනාකමම දැනගත හැකිව තියෙන්නේ දැනගත යුතුව තියෙන්නේ ඒ ඒ එතනින්මයි ඒ කියන්නේ දීඝනිකාය ආදී බොහෝ සූත්‍ර ධර්මවල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මුලමැද අග කල්යාණ වූ ධර්මයක් දේශනා කරන උත්තමයන් වහන්සේ නමක් සම්මා සම්බුදු කෙනෙක්ගේ පහළ වීමක් සිද්ධ වෙනවා ඒ පහළ වෙලා ඒ නෛර්යානික ධර්මය දේශනා කරනවා ඒ දේශනා කරන ධර්මය ඇහෙන පින්වන්ත කුල පුත්‍රයෝ කුල දියණියෝ ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං සංකල්පිතං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණවම මේ සාසනික බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න ඕනේ කියලා හිස්රැවුල් බාලා ඥාති පරිවර්තයන් අයින් කරලා භෝගස්කන්ධයන් දුරු කරලා මේ සාසනයට එනවා මේ සිද්ධිය ඇයි මේ සිද්ධිය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවත් එක්ක මොකක්ද තියෙන්නේ ඒ කට්ටියගේ සංඥා නිවැරදි වුණා ඒ සංඥා නිවැරදි වීම නිසා වෙන් තමයි මෙවැනි සත්‍යයකට පත් වෙන්නේ රටපාල හාමුදුරුවන්ගේ කතා ප්‍රවෘත්ති වගේ දේවල් ගත්තහම ඇයි එච්චර දරදඬු විදිහටම මේ ශාසනයට වැටෙන්නේ කිසිමව කිසි දෙයක් ලෞකිකත්වයක් පිළිබඳ මාත්‍රයක සංඥාවක් නැහැ අදටත් එහෙමයි ඉන්නවා අදටත් එහෙමයි ඉන්නවා මොනම තත්වයක් යටතේවත් තමන්ට අවශ්‍ය කරන තැනට ළඟා වෙනවා මිසක්කා කිසිම විදිහකින් අන්‍ය වූ මුලාවටපත් වෙන තැනට යන්නේ නැති වෙන විදිහට සංඥා උපදිනා ඉන්නවා ඕනතරම් තරුණ දරුවෝ මේ වෙනකොට ඉන්නවා සමහර තරුණ දරුවෝ ඒ වගේම කරපු අය දෙමාපියන් අකමැති වෙනකොට පැවිද්දට පවා ඉතාමත්ම දැඩි වෙහෙසක් අරගෙන ඉතාම දැඩි වීරයකින් දෙමෝපියන් පවා නිවැරදි කරගෙන ප්‍රෞජ්ජා භූමියට පැමිණිච්චා ඉන්නවා. ඒ නිවැරදි සංඥා යාලතුළු උපදින හින්දා. ඔන්න ඔය කියන සංඥාව නිවැරදි කරගන්න ඕන කියන එක තමයි ඉතාමත්ම ප්‍රබලම කාරණා අතර ප්‍රබලම කාරණාවක් වෙන්නේ කියලා මට පෞද්ගලිකව බොහෝ වතාවක් හිතිලා තියෙනවා. මොකද අපිට ඒක දැනෙන්න ඕනේ. දැනෙන්න ඕනේ යම් කිසි උපකරණයක් වගේ අපේ ජීවිතය කියලා මම හැමදාම කියනවා මේ උපකරණය හරියට වැඩ කරන්නේ නැහැ. හරි වැඩ කරන්නේ නැත්නම් ඒක හදාගන්න ඕනේ. එච්චරයි. ඒක හරියට වැඩ කරන විදිහට හදාගන්න ඕනේ. නිවැරදි සංඥාව උපදින විදිහට අපේ මානසිකාරය හදන්න ඕනේ. අපේ මානසිකාරය හැදුවේ නැත්නම් නිවැරදි සංඥාව උපදින විදිහට අපි ලොකු ගැටලුකාරී තත්යකට පත් වෙනවා. අපේ මානසිකාරය සකස් කරේ නැත්නම් නිවැරදි සංඥාව උපදින විදිහට අපි අතිමහත් වූ ගැටලුකාරී තත්යකට පත් වෙනවා. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. ඒක තමයි අපි වටහා ගන්න ඕන දේ. එතන තමයි අපි නිවැරදි කර ගන්න ඕන දේ. ජීවිතයේ මේ ගැටලු විසඳෙන්න නම් අපේ මානසිකාරය නිවැරදිම මානසිකාරයක් බවට පත් කර ගන්න ඕනේ. ඉතින්
ඒකට තමයි අපි උත්සාහ කරන්නේ මේ හැම නිමේෂයකම වගේ උත්සාහ කරන්නේ අන්නේ ඒ තත්ත්වයට පත් වෙන්න. ඉතින් ලබාගත යුතු අවබෝධයන් ලබා ගන්න ඕනේ, පාවිච්චි කළ යුතු දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනේ, සද්ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. තවත් ඒකුත් ආකාරයේ කළ යුතු දේවල් මොනවද කියලා දැනගෙන ඒ දේවල් සිද්ධ කරන්න ඕනේ. ඉතින් එහෙම තමයි අපි හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න ඕනේ, මේ මේ විදිහට මේ මේ විදිහට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියලා දැඩි වීරයකින් දැඩි සිහියකින් කටයුතු කරන්න ඕනේ. ඉතින් එහෙම සංඥාවල් නිවැරදි කරගත්තේ නැත්නම් අපි වැරදි තැනකට වැටෙනවා. ඉතින් මේ සංඥාවලට හේතුවත් අපි බැලුවා, හොඳටම විමසලා 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 බලන්න ඕනේ. ස්පර්ශයයි හේතුව. ඉතින් එතකොටත් එතනදිත් අපිට එන්න ඕනේ නිවැරදි සංඥාවම මේකට හේතුව ස්පර්ශය කියලා. එතකොට ස්පර්ශයේ හේතුව නම් අපිට ඒක නැති කරන්න නම් තණ්හාව නැති කරලා දාන්න වෙනවා. දැනෙන්න ඕන මේ ජීවිතයේදී නැවත වාරයක් මෙවැනි ස්පර්ශයන් සිද්ධ වෙන ශරීර ලැබේවි. මනුෂ්‍ය ශරීරය තරන්නේ අන්‍ය ශරීරවලත් ස්පර්ශය කියන සංසිද්ධිය සිද්ධ වෙනවා. සුනකෙක් ගත්තත් එයාලගත් ඒ සිද්ධිය සිද්ධ වෙනවා. ඒක අපිට නවත්තන්න පුළුවන්කමක් නැහැ. ඒක මේ ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වය නිසා උපදින වේදනාව තමයි මේ තණ්හාවට අති ප්‍රබලම හේතුවක් බවට පත් වෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන වේදනාව. ඉතින් මේ ස්පර්ශය තමයි නිධානය. එතකොට හොඳට දැනෙන්න උණු රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා ඒවා වෙන්වෙන් වශයෙන් ඇති වෙන ආකාරය ඒ ඇති වෙන හැටියටමයි නැවත නැවත ඇති වෙන්නේ. ඇති වෙන හැටියටමයි යම් යම් දෙයක් හඳුනාගත්තා නම් ආයේ ඒ පැත්තටම නැඹුරු වෙලා තමයි මේ සංඥාවත් හටගන්නේ. මේ ක්‍රියාකාරීත්වය දැනගත්ත කට්ටිය අපි හිතමු කොහෙන් හරි රටකින් මොන හරි උපකරණ වගේක් ගෙනගෙනලා අපේ කට්ටියට බෙදලා දීලා කියනවා, ඕකේ ඔක හරියට වැඩ කරන්න නම් මෙන්න මේ අඩුපාඩු හදාගන්න අමාත්‍යාංශයට අරගෙන යන්න ඕනේ ගිහිල්ලා. එතන තියෙන උපකරණයක් ඒකට දාලා මේ අඩුපාඩුව හදාගෙන තමයි ඔක පාවිච්චි කරලා ගන්න ඕනේ කියලා. ඉතින් කට්ටිය පොලිමේ ගිහිල්ලා ඒක හදා ගන්නවනේ. ඒ වගේ මේ ලැබිලා තියෙන උපකරණයක් අපිට ස්පර්ශය සිද්ධ වෙන, සංඥා උපදින, සංස්කාරයන් ඇති වෙන, විඥානය උපදින උපකරණයක් අපිට හැදිලා තියෙනවා. ඒ හැදිලා තියෙන මේ උපකරණය, ඒ කියන්නේ මේ උපතින් හැදිලා තියෙන කර්මානුරූපව හැදිලා තියෙන උපකරණය හරි ගස්ස ගන්න ඕනේ. ඒක හරි ගස්ස ගන්න නැතුව පාවිච්චි කරන්න ගියොත් ලොකු අනතුරකටපත් වෙනවා. හරිද? ඒ වගේ අර තිරිංග නැති වාහනයකට නැගගොත් එහෙම අන්තිමට යයි, යන්න පුළුවන් වුණාට ලොකු අනතුරක ඉඳගෙන තමයි යන්නේ. කොයි වෙලාවෙ හරි ඔක්කොම ඉවර වෙනවා. හරි? අන්න ඒ වගේ අපිට අපේ ජීවිතයේ සකස් කරගත යුතු තත්ත්වයන් තියෙනවා. අන්නේ සකස් කරගත යුතු තත්ත්වයන් වලදී ඒවා සකස් කර ගන්න තුරු අපිට අපේ ජීවිතය වැරදි පැත්තකට නැඹුරු වෙන්න පුළුවන්කම තියෙනවා. සංඥාවල් සකස් කර ගැනීමේ වැඩපිළිවෙල හැම කෙනෙක්ම බලන්න ඕන. මං හදාගත්තද මගේ සංඥාවල්? කවුරුත් අතර කතාවක් ඇති වෙන්න ඕන. අපේ ළමයාගේ සංඥාවල් හදවන්න ඕන. හරි, ඒ දන්න අය තමයි ඒවා කරන්නේ. හරි, ඒවා නෙකිරුවොත් ලොකු අනතුරකටපත් වෙනවා. අපේ දරුවන් තුළ බුදුරජාණන් වහන්සේ ගැන නිවැරදි සංඥාවල් ඇති කරගන්න ඕනේ, ඇති කරවන්න ඕනේ හැදෙන හැටියට. අද ඒ සංඥාවල් වරද්දලා ඉතින් ඒකයි එදා බුදුරජාණන් වහන්සේ ගැන නවරහාදී බුදුගුණයන් ප්‍රායෝගිකව දැනෙන හැටියට අපේ මුතුන් මිත්තෝ ඒව අපිට කියලා දුන්නා, අම්මා තාත්තා කියලා දුන්නා ප්‍රායෝගිකව දැනන හැටියට. හරි, ඒ කියන්නේ සංඥා ඇති කරවෙව්වා, ධර්මයේ පිළිබඳ සංඥා ඇති කරවෙව්වා. එතකොට මහා සංඝරත්නය පිළිබඳව නිවැරදි සංඥා ඇති කරගවවා. ඒක මේ සංඥා ඇති කරනවා කියලා දැනගෙන නෙවෙයි ඇති නෙකරුවොත් වෙන අකරතැබ්බේ දැනගෙන හිටියා. ඒ සංඥා කියන වචනයවත් සමහර දැනගෙන හිටියේ නැහැ. නමුත් නියම දැනුම ලබා දෙන්න ඕන කියන එක. ඒ දවස්වල විවහාරයක් තිබුණා 6-4 නොතේරෙන දරුවා කියලා. 6-4 කියන්නේ මොනවද? හොඳ නරක. මොන හොඳ නරකද? අපාය 4ත් දිව්‍ය ලෝක 6ත් පිළිබඳව දන්නවා කියලා කියන්නේ කර්මඵල දන්නවා කියන එක. අන්න ඒ කර්මඵල දන්නේ නැහැ කියන කොට කියන්නේ
නොදරුවා කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ අපි ගැන අපිට නිවැරදි සංඥාවල් ඇති කරා විශේෂයෙන් සාසනික වශයෙන්. සාසනික කියන්නේ සම්පූර්ණ සංඥා සාසනය. එතකොට ඒ නිවැරදි සංඥාවල් සකස් කරන්ඩ ඒ ධර්මය අස්වන්න ඕනේ. අහන්න ඕනේ. නැත්තම් වැරදි සංඥාවල් අපේ තුල ඇති වෙලා අපි ප්‍රේතයෝ භූතයෝ අසුරයෝ තිරිසන්නු නිරිසත්තු වෙලා ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ඒ නිවැරදි සංඥා ඇති කරගන්න තියෙන අවස්ථාව තමයි බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. දැන් තේරෙන්න ඕන හොඳට මෙහෙම එකපාරට මෙනෙහි කරනකොට මේ සංඥාවේ වැරද්ද හින්දා මේ ඔක්කොම වෙලා තියෙන්නේ කියලා. මේ සංඥාවේ වැරද්දනේ මේ ඔකටම හේතුව කියලා තමන්ට තේරෙන්න ඕනේ. ඒක මගේ සංඥා නිවැරදිද නැද්ද කියලා මට කුතුහලයක් එන්න ඕනේ. වැරදි තැනක වැරදි විදිහට සංඥාවල් ඇති කරගෙන වාසය කිරීමෙන් ඒ කියන්නේ මම ඉන්න තැනත් මට වැරදි තැනක් මට ඇති වෙන සංඥාත් වැරදි ඒ වගේ වැරදි තැනක ඉන්නවා මදිවට සංඥාත් වැරදි නම් ගොඩ ඒමක් නැහැ. ඉතින් ඒකින්ද මේ ජීවිතේ සංසාරික ජීවිතේම සුවපත් කරගන්න මේ භයානකම් දකින්න ඕන අපේ පින්වත් නේ. මේ භයානකම් ඉතා හොඳින් දකින්න ඕනේ. හරිද? එහෙම නැත්නම් අපිට මේ සංඥාවල් ඇති කර ගැනීම පිළිබඳව උවමනාව කැමැත්ත ඇති වෙන්නේ නැහැ. ඉතින් සංඥා නිරෝධය කියන එක තේරෙන්න ඕනේ. දැන් විපාකය තේරෙනවා, නිධානය තේරෙනවා, විමත්තතාවය තේරෙනවා. එතකොට විපාකය තමයි මේ නැවත නැවත මේ විදිහට හැදෙන එක තමයි විපාකය කියලා කියන්නේ. නිරෝධය ස්පර්ශ නිරෝධයමයි. එතකොට මේ නිරෝධයට අවශ්‍ය කරන නිරෝධගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම්කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතා කරනවා නම් අන්න ඒ භාවිතා කිරීමෙන් සිද්ධ වෙන පළවෙනි දේ තමයි එයාගේ පැත්තට නිවැරදි සංඥාවල් සකස් වෙන එක. ඉතින් ඇයි සම්මා දිට්ඨි කියන්නේ යහපත් දෘෂ්ටිය තියෙනවා නම් හරි සංඥාවල්මයි ඇති වෙන්නේ. සම්මා සංකප්ප සංකල්ප වෙනස් වෙන්නේ. මෛත්‍රී සංකල්ප, අව්‍යාපාද සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප මේ දකින්නකොට මේ ලෝකයේ තියෙන දේවල් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් දකින්නකොට මේ වාගේ තියෙන භයානක කම්පිලිබඳ සංඥා තියෙන එකට තමයි නෙක්ඛම්ම සංකල්පන ඇති වෙන්නේ. ඉතින් නෙක්ඛම්ම සංකල්පන ඇති කරගන්නවා කියලා කියන්නේ නිවැරදි සංඥා ඇති වෙනවා කියන එකයි. එතකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තැන්වලදී ඒ දේවල් සිද්ධ කරන්නේ ඒවා වලකින්නේ ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමිත්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුනාවාචයෙන්, පරසාවාදයෙන් ඔක්කොම නවතින්නේ සංඥාව නිවැරදි වුණොත්. මේවා භාවිතා නොකළ යුතු දේවල්, හදිස්සියකටවත් භාවිතා කරන්න හොඳ දේවල් නෙමෙයි. කවුරු හරි නපුරු වචන කිව්වා කියලා මට අනිත් පැත්තට නපුරු වචන කියන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි මොන දේවල් කරත් මට අනිත් පැත්තට නරක විදිහට හැසිරෙන්නට පුළුවන්කමක් ඇත්තේ නැති වෙන්න ඕනේ. ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන කාරණාව. හරිද? තේරුම් ගන්න ඕන කාරණාව, දැනගන්න ඕන කාරණාව අන්න ඒක. ඉතින් මේ විදිහට හැම දෙයක්ම නිවැරදි කරගත්තේ නැත්නම් භයානක ප්‍රතිඵල තියෙනවා. තමන්ගේ ලොකුම වගකීම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කරමින්, කල්යාණ මිත්‍රව ආශ්‍රය කරමින්, ධර්මයේ ශ්‍රවණය කරමින්, ධාරණය කරගනිමින්, අත්හදා බලමින්, මනසින් දකින්නට උත්සාහ කරමින්, සතිපට්ඨානය වඩමින්, මේවාට මේ தත්ත්වයට මේ සංඥාව නිවැරදි කරන්න අවශ්‍ය කරන මනසට පණිවිඩ ලබා දීමට ඒකපාරටම ධර්ම ශ්‍රවණය කරාර විතරක් පුළුවන්කමක් නැහැ. වැරදි සංඥා සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්න ඕනේ. වැරදි සංඥා ප්‍රහාණය වෙන තැන ගැන එක තැනක සඳහන් කරන්නේ මෙන්න මෙහෙම. අනිච්චානුපස්සනං භාවෙන්තෝ නිත්‍ය සංඥම් පජහති. නිත්‍ය සංඥාව කියන එක දුර වෙලා යන්නේ අනිච්චානුපස්සනං, අනිච්චානුපස්සනා භාවිතා කරපහමයි. අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥම් පජහති. දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥම් පජහති. නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහති. මේ වගේ මේ අනුපස්සනාව වැඩන කොටයි මේ සංඥාව දුර වෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. අනිත්‍යානුපස්සනා කියලා කියන්නේ නිකන් මේ අනිත්‍ය ගැන විතරක් මෙනෙහි කරවීම නෙවෙයි. අනත්තානුපස්සනා කියලා කියන්නේ නිකන් මෙනෙහි කර කර ඉඳීම නෙවෙයි. අනිත්‍යානුපස්සනා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ගැන යම්කිසි කෙනෙකුට
තමන්ගේ සිතින් දැකලා තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා නම් පංචපාදානස්කන්ධයේ අනිත්‍ය අත්දකින්න පුළුවන්කම තියෙනවා නම් අන්නේ ගානට ආපනවා තමයි කියන්නේ අනිත්‍යානුපස්සනාව කියලා. බොහොම කෙලෙස් තුනී කරගෙන ඉන්නට ඕනේ ඒ தත්ත්වෙට එන්න ඒ தත්ත්වෙට එනවා කියලා කියන්නේ පංචපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවයයි අත්දකින්න කියන එකයි. ඒකත් එක්ක පින්වත්නි එතෙන්ට එන්න නම් අර අපි කතා කරලා තියෙන අනුලෝම ශාන්තිය කියන තැනට එන්න ඕනේ. ඒ කියන්නේ සිත ඒ අරමුණේම නැවතිලා තියෙන මට්ටමට, ඒ කියන්නේ වේදනාවෙ නම් වේදනාවෙම නවත්ත ගන්න පුළුවන් මට්ටමට, තමන් විදර්ශනා කරන විදර්ශනාවෙහි නවත්ත ගන්න පුළුවන් වේදනා සංතතියේ හිත නවත්ත ගන්න පුළුවන් ඒකාග්‍රතාවයක් බාහිරට විශේෂ නැති තත්ත්වයක් තියෙන්න ඕනේ. එහෙම වුණාම තමයි අනිත්‍යානුපස්සනාව වැඩෙන්නේ. එහෙම වුණාම තමයි දුක්ඛානුපස්සනාව වැඩෙන්නේ. එහෙම වුණාම තමයි අනාත්මානුපස්සනාව වැඩෙන්නේ. අන්නේ අනිත්‍යානුපස්සනාව වැඩිච්චාම තමයි නිත්‍ය සංඥාව වෙනුවට අනිත්‍ය සංඥාව සම්පූර්ණ වශයෙන් එන්න පටන් ගන්නෙ. ඇයි? නිත්‍ය සංඥම් පජහති. නිත්‍ය සංඥාව අයින් වෙන්නේ ඔන්න ඔය විදිහට ඕක වර්ධනය කිරීමෙන්. ඉතින් දේසි නෑ කියලා කියන්නේ ඒකයි වගකීමක් තියෙනවා. තමන්ගේ මේ වැරදි සංඥාව අයින් කර ගැනීමේ අතිමහත් වූ වගකීමක් තියෙනවා. ඒක දැම්ම මිදම් පුරුදු කරනවා. ටික 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 සංඥා වෙනස් කරගෙන ඉදිරියට යනකොට ඔය කියන දුර වේලාම යන අනිත්‍ය සංඥාව වැඩිලා නිත්‍ය සංඥාව දුර වේලාම යන තැනක් එනවා. ඊටත් එහාට ගියාට පස්සේ ඔය විස්කම්බන වශයෙන් ඇති වෙන දෙයක් ඊටත් එහාට ගිහිල්ලා මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් යම් කිසි කෙනෙකුට යමක් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නකොට යම් කිසි කෙනෙකුට අන්න ඒ දැන ගැනීමෙන් තමයි ආය වැරදි සංඥාව කැපිලම යන්නේ සමුච්ඡේද වශයෙන්. ඉතින් ඒක තමයි අපිට මේ ආත්ම සංඥාව ආය කවදාකවත් නූපදින විදිහට නැත්තරම නැති වෙන්නේ අවබෝධය තුලින්. ඒ කියන්නේ සෝවාන් පලස්ත පුද්ගලයාට තමයි ආත්ම සංඥාව කියන එක සම්පූර්ණ නැත්තරම ඇති වෙලා යනවා. ආය කවදාකවත් ඇති නොවන ආකාරයටම ඒක ඒ සංඥාව නැත්තටම නැතිලන සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ ඒකයි. වැරදි සංඥාවක් ආය ආත්මීය සංඥාවක් එන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අවබෝධය තුලින් තමයි මේ සංඥාව නැති කරගන්නට හැකියාව තියෙන්නේ. අවබෝධය ඇති කර ගැනීම ඉතින් අපි ළඟ තියෙන වටිනම අවස්ථාව තමයි මේ බුද්ධ ශාසනයක් තියෙන වෙලාවේ. ඔන්න ඔය සංඥාව නිවැරදි කරගත්තට පස්සේ ඉතින් දිගටම හරි සංඥා එනවා. සිය පාත්තා ගැනීම කියලා කියන්නේත් එහෙම එකක්. මහා සතිපට්ඨාන දේශනාවේ කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර පිළිබඳව නිවැරදිව ඒ වාගේ සැබෑ ස්වභාවය පිළිබඳව සිහිය පවත්වා ගන්න කියලා කියන්නේ. එතනදී මොකක්ද එන්නේ? ඒ අරමුණේ තියෙන සැබෑ ස්වභාවයේ හිත විසිරෙන්නට නොදී ඒ සැබෑ ස්වභාවයේම හිත නැවත නැවත තියා ගන්නවා කියලා කියන්නේ නිවැරදි සංඥාවල් තියෙනවා කියන එකයි. නිවැරදි සංඥාවල් තියෙනවා කියන එකයි. එතකොට නිවැරදි සංඥාවල් ඇති කර ගැනීම තමයි සිහිය පවත්වා ගැනීම තුළින් අපි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන උපදේශය. ඉතින් මේ දේවල් අපි ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් හරියට අපේ පින්නත් නේ අපි ලොකු වැරදීමක් සිද්ධ කරගන්නවා අපේ ජීවිත පිළිබඳව. ඉතාමත්ම ගැටලුකාරී තත්යකට මුහුණ පාන්නට සිද්ධ වෙනවා අපේ ජීවිතය පිළිබඳව මේ විදිහට නිවැරදිව අපේ කටයුතු සම්පාදනය කරගත්තේ නැත්නම්. ඉතින් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන මානසික ස්වභාවයන් අපි දැනගන්න ඕන තත්ත්වය ඒක. ඉතින් ඒක අපි තේරුම් අරගන්න ඕනේ මේ සංඥාව මේ විදිහට තිබුණොත් මගේ පැත්තෙන් වැරදි සංඥා ඇති වුණොත් මං බොහෝ වැරදි ක්‍රියාවන් වල යෙදෙනවා. ඒවා මාට අපාගාමී ඉතාමත්ම අවාසනාවන්ත දුෂ්කර ඉතාමත්ම ගැඹුරු තියුණු දුක් පීඩා විඳින්න වෙන ගැලවීමක් නැති තත්ත්වයකට පත් වෙනවා. ඒ හින්දා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නමක් පහළලා ධර්මය දේශනා කරපු ඒ පිරිසිදු දහම භාවිතයට ගත හැකි ආකාරයට තියෙන කාලයක් මේක. භාවිතයට ගත හැකි ආකාරයට තියෙන කාලයක් මේක. ඉතින් අන්න ඒ කාලය තුළ අපි මේ ප්‍රතිපත්තිය සංවර්ධනය කරගෙන මගේ මනසට නිවැරදි සංඥාවල් දෙන්න පුළුවන් විදිහට මගේ මනස සකස් කරගන්න ඕනේ.
ඒකට තමයි අනුලෝම ශාන්තිය ඇති කරගන්න ඕනේ කියලා කියන්නේ. ඒකට සීල සමාධි ආදී මූලික අවශ්‍ය කරන විශේෂයෙන් සීලයෙන් පෝෂණය වෙලා මගේ හිත මෙල්ල කරගෙන ඊට පසුව සමාධිය ඇති කරගෙන මගේ හිත සමාහිත කරගෙන ඒත් එක්ක ඒ සමාධිය භාවිතා කරගෙන ප්‍රඥාව උපදවාගෙන මම ජීවිතේ ඉතාම නිවැරදි තැනකට ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල මගේ තුලින් උපයාසපයා ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. මේ සංඥාවේ තියෙන වැරදීම ගැන නියම මානසිකාරයක් අපේ තුල ඇති වෙන්න ඕනේ. මේ මානසිකාරය ඇති කර ගන්න ආකාරයමම කිව්වා. අතීතයේ මේ සියලුම වැරදි සිද්ධ වෙන්නේ මේ වැරදි සංඥාව උපදින මානසිකාරය මම වෙනස් කරගත්තේ නැති නිසාවෙන් කියලා තේරුම් අරගන්න ඒවා මෙනෙහි කර කර මෙනෙහි කර කර යම් කිසි කලකිරීමක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා නම් මේ වැඩපිළිවෙල පිළිබඳව තමන්ට ලොකු කලකිරීමක් තියෙන්න ඕනේ. මෙතන මේ සිද්ධ වෙන ඒ කලකිරීමත් එක්ක අපි දැඩි තීරණයකට එන්න ඕනේ. මම මේකෙන් අත මෙදෙන මම මගේ සංඥාවල් ටික සකස් කරනවා. මේ ලැබිච්ච ජීවිතේ ලැබිච්ච වෙලාවේ ඒ අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ අනිත් වැඩ ඔක්කොම කරන ගමන් හා මේ පැවිදි වෙන්න කියලා නෙවෙයි ඔකටම කියන්නේ කියන එක ආය මතක් කරගෙන කොහොම හරි මේ සංඥාවල් සකස් කිරීමේ වැඩපිළිවෙල මගේ තුලින් උපයාසපයා ගන්නවා කියලා ඉතාම දැඩි තීරණයක් ගන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරපු වෙලාවේ. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ වැරදි තැනින් අයින් වෙලා ඉතාම නිවැරදි තැනකට තමන්ගේ ජීවිතය යොදා ගන්න පුළුවන් වෙන්නේ අන්න එහෙම කටයුතු කරත්. ඉතින් ඒ හින්දා හැම දිනම වෙලින් අපි ප්‍රාර්ථනා කරනවා එවැනි උතුම් ප්‍රාර්ථනාවක් ඇති කරගෙන උතුම් අධිෂ්ඨානයක් ඇති කරගෙන චිත්ත අභ්‍යන්තරගත වෙනසක් උපදවාගෙන තමන්ගේ සංඥාවල් නිවැරදි කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරය අධිෂ්ඨානයේ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අදත් අපි පුණ්‍ය අනුමෝදනා කළ යුතුව තියෙනවා විශේෂයෙන්ම කල්‍යාණ මිත්‍ර දායකත්වයේ ලබා දෙන මේ පින්නන්ත පිරිසට. මේ පිරිසගේ බැතිබර දායකත්වය නිසාවෙන් තමයි අද දවසේත් අපිට ධර්ම දේශනාව තමන්ගේ නිවසට අරගෙන ඉන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ජයමඟ කාර්ය මණ්ඩලයට අතිමහත් කැපකිරීමක් කරමින් තමන්ගේ නිවසට මේ ධර්ම දේශනාව අරගෙන ඉන්න මේ පිරිස අතිමහත් උත්සාහයක් ගන්නවා. ඉතින් මේ දෙපාර්ශ්වයෙන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණයේ වෙලා අපි තුල ජනිතුනාව යම් පුණ්‍ය ශක්තියක් තියෙනවද ඒ සියලු පුණ්‍ය ශක්තියන් ඇත්තන්ට උතුම් අවබෝධය සඳහාම වේවා. යම් කායික මානසික දුක්ඛස්කන්ධයක් ලැබිලා තියෙනවා නම් ඒ සියලු දුක් දුරු වෙන්නට හේතු වේවා. සසර වසනා තාක්කල් මේ ලබා දුන්න කල්යාණ මිත්‍ර දාණය හේතු කොටගෙන සසර වසනා තාක්කල් වැරදි ආශ්‍රයක් පාප මිත්‍ර සේවනයක් නොවේවා. කල්‍යාණ මිත්‍රාස්ත්‍ය නිබඳව නිරතුරුව ලැබේවා. අවසාන වශයෙන් තුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ජනවාරි මාසේ 4 වෙනි දිනට යෙදී තියෙන දයාබර තම මෑණියන්ගේ උපන්දිනය නිමිත්තෙන් මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට දූදරු පිරිස විසින් කියලයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ කියලා සඳහන් කළා තියෙන්නේ. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර හැකි ඉක්මනින් සැමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැම දෙනාම. දීර්ඝායුෂ වේවා. ධර්ම අවබෝධය පිණිසම බොහෝ ආයුෂ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර වාරේ එම පින්නන්ත දූදරු පිරිසගේ මීට වසර දෙකකට පෙර වියවට පත් වෙච්ච දයාබර පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කර කිරීමටත් බලාපොරොත්තු වෙන නිසාවෙන් එතුමාටත් ඇතුළු මේ පරිලෝකීය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ දුවා දරුවන්ට පින්නන්ත දරුවන් ඇතුළු සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. දිවන් මග විමසුම